මේ අවුරුද්ද සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන අවුරුද්දට කල්යන්න තමයි දැන් ඔන්න හදන්නේ. ඉතින් අද වීඩියෝ එක මම විශේෂම කරන්නේ මට දවසකට මැසේජස් 1200ක් වගේ ලැබෙනවා. මේ 1200න් අද දවසේ විතර මැසේජස් 800ක් ආවා සාමාන්‍ය පෙළ විභාගයේ කල්යනවද අයියේ. කල්යනවද කියලා මෙන්න මේ වගේ මැසේජස් වලින් තීරණ තිබුණා අද මගේ WhatsApp ඔක්කොම. ඉතින් ඒක නිසා තමයි මම හිතුවේ මේක ගැන ඔයාලත් එක්ක ඩිස්කස් කරන්න ඕනේ කියලා. ඉතින් ඒක නිසා අද වීඩියෝ එක පොඩ්ඩක්වත් එඩිට් කරන්නේ නැහැ. මේ අමුයෙන්ම තමයි YouTube එකට දාන්නේ. ඉතින් ඒක නිසා मोनहरी इश्यू का एक अमतक मतक करना मेअवृद्धि विभाग कथा करना मेअवृद्धि विभाग खाल्यान एक सिद्धवेन्यागे होंट मतक त्याग इवागे मेअवृद्धि विभाग जनवरी मसे तीन एक ओयागे होंट के ओया अनिवार्य मतक त्याग माई मुख देखी ने कथा मम्म एक पहना मे विद දැන් මේ අවුරුද්දේ විභාගය ඔයා මේ ජනවාරි මාසේ ලියනවා නම් ඔයා පොඩ්ඩක් ඔයාගේ හිතට එකඟ හිතෙන් අහලා බලන්න ඔයාට මේ ජනවාරි මාසේ විභාගයේ තිබුණොත් ඔයා ඒකට රෙඩිද ඔයා ඒකට සූදානම්ද කියලා. ඔයා ඒකට සූදානම් නැත්නම් ඔයාට විභාගේ කල්යන්නේක ඇත්තටම ලොකු වාසියක්. ඉතින් ඒක නිසා ඔයා වගේ අයට කියන්න තියෙන දේ තමයි විභාගේ කල්යන්න තරමට ඔයා වගේ අයට අනිවාර්යයෙන්ම ඒ නමයකට යන්න ඉතමත් ලේසියෙන්ම පුළුවන්. ඉතින් අනිත් අය කවුද? අනිත් අය තමයි දැන් මේ වෙනකොටත් ගොඩක් සූදානම් පිට ඉන්න ජනවාරි විභාගේ ලියන්න සියල්ල සම්පූර්ණ කරගෙන සියලුම දැනුම ඒකරාශී කරගෙන ඉන්න නංගිලා මල්ලා කොටසක් ඉන්නවා. ඒ අයට ජනවාරි තියෙන එක ගොඩක්ම ගොඩක් හොඳයි. මොකද ඒ වගේ අයට පුළුවන් අයිලන්ඩ් ෆස්ට් ඒ කියන්නේ දිවයිනේ ප්‍රථමික දිස්ත්‍රික් ප්‍රථමික පවා විමේ හැකියාව තියෙන මේ අවුරුද්දේ. ඉතින් ඒක නිසා සමහර අයට ජනවාරි තියෙන එක ගොඩක් හොඳයි. සමහර අයට ජනවාරි කියන්නේ නැතුව ජනවාරි වලුත් පස්සු වෙන්න ඒ කියන්නේ පෙබරවාරි වගේ එක්සෑම් එක තියෙනවා නම් ඒකත් ගොඩක් හොඳයි කියලා දැන් ඔනම මතක් කරනවා. ඉතින් මම මේ දෙකෙන් මොකක් හරි හොඳයි මොකක් හරි නරකයි කියලා කියන්නේ නැහැ. මොකද අපි සාර්ථක වෙන පුද්ගලයෙකු විදිහට එහෙම නැත්නම් මොකක් හරි විභාගයක් ඕනම දෙයක් ජීවිතේ ජයග්‍රහණය කරන පුද්ගලයෙක් විදිහට අපි කාටවත් ඇඟිල්ල දික් කරන්න බෑ. හොඳට මතක තියාගන්න KV ගෙන් ඔයාලට දෙන එකම එක වැදගත් පොයින්ට් එකක් තමයි ඒක. මතක තියාගන්න අපි ජීවිතේ ඕනම අභියෝගයකට මුහුණ දෙනකොට ප්‍රශ්න එනවා. ඒ ප්‍රශ්න වලට සාර්ථකව මුහුණ දෙන්න ඕනේ. සාර්ථකව මුහුණ දෙනකොට මතක තියාගන්න කවදාවත් මේ ප්‍රශ්න වලින් පැන යන්න බෑ. ඉතින් ඒක නිසා හොඳට මතක තියාගන්න මගේ නංගිලා මල්ලිද හැමෝම කාටවත් ඇඟිල්ල දික් කරන්න බෑ. රජයටවත් ඔයාලගේ විදුහල්පතිතුමාටවත් ඔයාලගේ උගන්වන ගුරුවරුන්ට කාටවත් සහ දෙමෝපියන්ට පවුලින් කිසිම කෙනෙකුට බනින්න ඔයාලට මේ තිනින් පස්සේ කිසිම ඉඩක් නැහැ. ඔයාට මොකක් හරි ප්‍රශ්නයක් වෙනවා නම් ඒකි වගකීම අනිවාර්යයෙන්ම ඔයා ගත යුතුමයි 100%ක්ම. ඉතින් ඒක නිසා මගේ අවවාදයේ පිළිපදිනවා කියලා මම දන්න ඔයා හැමෝම. ඉතින් ඒක නිසා මෙතනින් ඉස්සරහට ඔයාට හොඳ රිසල්ට් එකක් ලැබුණොත් ඒ ඔයා මහන්සි වෙන නිසා, ඔයාට නරක ප්‍රතිඵලයක් ලැබුණොත් ඒ ඔයා මහන්සි නොවුන නිසා. ඉතින් ඒක මතක් කරන මුලින්ම, ඉතින් ඒක නිසා මේ අවුරුද්ද විභාගය ගැන අපි හිතනකොට විභාගයේ කල් යනවද, කල් ගියත් එකයි, කල් ගියේ නැතත් එකයි කියලා මානසිකත්වයෙන් ඔයා ජනවාරි විභාගයේ තියනවා කියලා හිතලා අද ඔයා වැඩ කරන්න පටන් ගන්න ඕන. ඔයා මේ දක්වා වැඩ නොකර හිටපු කෙනෙක් නම් අනිවාර්යයෙන්ම දැන් පටන් ගන්න. ඔයාට තව මාසයක් තියෙනවා, මාසයටත් වැඩිය තියෙනවා. තව විභාගේ කල් ගියොත් මාස දෙකක් විතර තියෙනවා. ඉතින් ඒ නමයක් ගන්න කෙනෙක් ඉන්නවා නම්, ඒ නමයක් ගන්න හිතන කෙනෙක් ඉන්නවා නම් මේ කාලය හොඳටම ඇති. අනිවාර්යයෙන්ම ඒ නමයකට යන්න පුළුවන්. ඔයා අද හිතට පොඩි පණිවිඩයක් දෙන්න, අනිවාර්යයෙන්ම මම ඒ නමයක් ගන්නවා කියලා. ඉතින් මේ වෙනකොට රංගී මල්ලී ඔයාගේ ස්මාර්ට් දුරකථනයට, ස්මාර්ට් ෆෝන් එකට හැකියාවක් තියෙනවා. මුළු ලෝකෙම තියෙන නොලෙජ් එක මේ ෆෝන් එකේ පිටිපස්සට අරන් දෙන්න. ඒ කියන්නේ ඔයා මේ පැත්තෙන් ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක දිහා බැලුවොත් මේ ස්මාර්ට් ෆෝන් එකෙන් ඔයාට කිසිම නොලෙජ් එකක් පේන්නේ නැහැ. කිසිම දැනුමක් ඔයාට ලබා ගන්න හැකියාවක් නැහැ. මේ දුරකථනයේ විසින් ඒක වහලා තියෙනවා. හරිද? ඔයාට මේ වෙලාවේ කරන්න තියෙන එකම දේ තමයි just type. ඔයාට type කරන්න තියෙන්නේ මොකද්ද ඔයාට ඕන කියලා. මේ වෙනකොට සියලුම දැනුම මේ දුරකථනයේ පිටුපසට ඇවිල්ලා තියෙන්නේ. මතක තියාගන්න, ඒ ඔක්කොම ඔයාගේ දුරකථනයෙන් වැහිලා තමයි තියෙන්නේ. ඉතින් ඔයාට තියෙන්නේ අන්තර්ජාලයට ගිහිල්ලා YouTube එකට ගිහිල්ලා කියනවනම් විශේෂයෙන්ම KV erosion කියලා type කරන්න. සාමාන්‍ය පෙළ ගණිතයේ A to Z නම ලස්සනට කියලා දීලා ඇති. ඒවා ඔක්කොම ඔයාට බලන සාමාන්‍ය පෙළට ඒකක් ගන්න බැරි කෙනෙක් ඉන්නවනම් මට මැසේජ් එකක් දාන්න. එක්සෑම් එක ඉවර වෙලා ඒකක් ගන්න බැරි කෙනෙක් ඉන්නවනම් ඊට පස්සේ ඔයාට පුළුවන් पास मी කියලා टाइप කරන්න. හරිම ලේසි අකුරු කියද पास मी කියලා टाइप කරොත් සාමාන්‍ය පෙළ විද්‍යාව ඔයාට ඒ channel එක හරහා බලන්න පුළුවන්. ඊට අමතරව T
තීන් පව කියලා අද ඉඳලා ඔන්න අලුත්ම YouTube නාලිකාවක් පටන් ගන්න ඔයාට තියෙන ඕනම මානසික ප්‍රශ්නයක් ඔයාට කොහොමද විභාගේ ජයග්‍රහණය කරන්න motivations ඊළඟට ආත්ම අභිමානයක් ආත්ම ශක්තියක් ලබා ගන්න කොහොමද කියලා අපි ඔයාට ඒක යටතේදී කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා teen power කියලා YouTube එකේ search කරන්න මේ වීඩියෝ එකේ වර්ණක මම හොතට මතක තියාගන්න teen power කියලා type කරන්න YouTube එකේ teen power කියලා එතකොට අපේ channel එක එනවා ඔයාට පුළුවන් ඒක subscribe කරලා තියාගන්න එතකොට අපි ඉස්සරහට දාන videos ඔයාගේ ළඟටම ගෙන්නව ගන්න පුළුවන් ඒක හරහා ඔයා වැටෙන වැටෙන මානසික වැටෙන හැම තප්පරයක් ගන්නේ ඔයාව ශක්තිමත් කරලා ඔයාගේ විභාගයේ ලකුණු 30 නම් 35ක් කරන්න 35 නම් 40ක් කරන්න 40 කෙනා 60ක් කරන්න 60 කෙනා 75ක් කරලා ඒකක් කරන් දෙන්න ඒ මට්ටමින් ඉන්න කෙනා 100න් 100ම අරගෙන එයාට ඒ ප්ලස් එකක් ඒ අදාළ විෂයට අරන් දෙන්න ඕන සියලුම මානසික ශක්තිය වර්ධනය කරන වැඩපිළිවෙලක් teen power youtube නාලිකාව හරහා මම ඇතුළු පෙරදින විශ්වවිද්‍යාලයේ ඉන්න අති දක්ෂ අය ලක්කලා ඔයාලට සහයෝගය දෙන්න එකතු වෙලා ඉන්න මගෙත් එක්ක 100ට 100ක්ම නොමිලේ කිසිම අයකිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඔයාට කරන්න තියෙන්නේ teen power youtube නාලිකාව subscribe කරන එක විතරයි. ඉතින් ඔය කියන දැනුම් සම්භාරය අපි ඔක්කොම මේ දුරකථනයේ පිටිපස්සට අරන් ඇවිල්ලා තියෙන්නේ ඔයාට තියෙන youtube එකට ගිහිල්ලා KV Roshan pass me teen power කියන වගේ වචන ටයිප් කරන්න විතරයි. එතකොට මේ ෆෝන් එක පිටිපස්සේ තිබුණ දැනුම ඔයාට ලබා ගැනීමේ හැකියාව තියෙනවා ඇස් පනා පිටම. ඉතින් ඒ විදිහට ඔයාට විභාගයේ කල් ගියත් කල් නොගියත් කිසිම ප්‍රශ්නයක් නැහැ මේ වෙනකොට දැනුම් සම්භාර ඔක්කොම මේ දුරකථනයේ පිටිපස්ස තියෙනවා. ඉතින් ඒක නිසා මතක තියාගන්න කාටවත් ඇඟිල්ල දික් කරන්නේ නැහැ මෙතනින් පස්සේ මගේ නංගිලා මල්ලා කවුරුවත් ඔයාට තියෙන්නේ ඔයාගේ අතේ තමයි කන්ට්‍රෝල් එක. ඔයාගේ අතේ තමයි පාලනය තියෙන්නේ කොහෙටද මේ පාලනය අරන් යන්නේ කියන එක. ඉතින් මතක තියාගන්න මම මේ වෙලාවේ විශේෂයෙන්ම මතක් කරන්න ඕන ගොඩක් මේ වෙලාවේ නංගිලා මල්ලා වෙන වෙන පාරවල් වල ගිහිල්ලා තිනවා. ඒක මට හොඳටම පැහැදිලි. මොකද ගුරුවරුන්ගේ සහ දෙමෝපියන්ගේ පෞලි කාගේවත් බලපෑමක් නැහැ. එක එක පාරවල් වල යනවා, ෆෝන් පාවිච්චි කරනවා, ලැප්ටොප්ස් පාවිච්චි කරනවා. එතකොට එක එක වෙන වෙන පාරවල් වල යනවා. ඉතින් ඒක නිසා ඔයා සාමාන්‍ය පෙළ විභාගයේ ජයග්‍රහණය කිරීම සඳහා ඔයාගේ හිතට එකඟව කැමති නම්, ඒ කියන්නේ ඔයා ඇත්තටම කැමති නම් ඕල් වල ගොඩ දා ගන්න. මේ අවුරුද්ද තමයි ලේසිම විභාගයේ මතක තියාගන්න අයිලන්ඩ් ෆස්ට් කෙනෙක් වෙනවා නම් සාමාන්‍ය පෙළ විභාගයේ මේ අවුරුද්ද තරම් लेसी आय खबदाव जीवित हमें मतक त्यागन मे और ऐलन फस्ट के ना बिहेवेन्े वेन और ऐलन फस्ट बिहेवन स्कॉल वली नेवे एक लोकूम लोकु साक्ष्य कपट ලැබුණා ශිෂ්‍යත්ව විභාගයෙන් ඊට අමතරව ඉදිරියේදීත් ලැබෙන උසස් පෙළ විභාගයෙන් ඒක නිසා මතක තියාගන්න සාමාන්‍ය පෙළ විභාගෙත් ඒක අනිවාර්යයෙන්ම වෙනවා ජනප්‍රිය පාසල් වලිනුත් එනවා ඊට අමතරව ජනප්‍රිය නොවුන පාසල් වලිනුත් මේ අවුරුද්දේ ලංකාවේ අති විශිෂ්ට දක්ෂයන් බිහි වෙනවා ඒක නොඅනුමානයි ඒ විශිෂ්ටයන් අතර මතක තියාගන්න ඔයාගේ නමක් තියෙනවා ඒකට අද වැඩ කරන්න ඔයා හිතට එකඟව පටන් ගන්න එතකොට මම මෙතෙන්දි කියන්නේ මේ අවුරුද්දේ ඔයාලත් එක්ක ලියන ඔයාගේම යාළුවෙක් අයිලන් ෆස්ට් වෙනවා නම් එයාට තිබුණ කාලයම තමයි ඔයාටත් තියෙන්නේ. එයා කාලය කලමනාකරණය කර හරියටම නිදාගන්න එක අඩු කරා, ෆෝන් එකේ ගේම් ප්ලේ කරන එක අඩු කරා, ඊට පස්සේ යාළුවත් එක්ක chat කරන එක අඩු කරා. එයාගේ ඉලක්කය තිබුණේ ඕ ලෙවල් විභාගයේ. එතකොට එයා ඕ ලෙවල් වෙන්නේ සමහර වෙලාවට ඩේටා වලට යම් කිසි මුදලක් වැය කරනවා වෙන්න පුළුවන්. සමහරට අපි හිතමු මාස දෙකට 10000ක් වගේ විශාල මුදලක් වැය කරා කියලා. හැබැයි ඒ 10000 මිලියන 10000ක් බවට පරිවර්තනය වෙලා කවදා හරි ඔයා රැකියාවක් ගත්තට පස්සේ ඒකෙන් හොයන්න පුළුවන්. ඒකෙන් උපයන්න පුළුවන්. ඉතින් ඒක නිසා මම දන්නවා ඩේටා වලට සහ අනිකුත් දේවල් වලට ඉන්ටර්නෙට් වලට සහ අනිකුත් දේවල් වලට මුදල් වැය වෙනවා කියලා. හැබැයි මුදල් වියදම් කරාට ප්‍රශ්නයක් නැහැ. හරිම තැනට ආයෝජනය කරන්න, හරිම තැනට යොදවන්න. එතකොට ඔයාගේ ප්‍රතිඵලය ඔයා වියදම් කරන මුදල වගේ ඒ ගුණයක්ම ලැබෙනවා. ඒ කියන්නේ 10000ක් වියදම් කරොත් 10000 ගුණ කිරීම 10000 ගුණ කරලා බලන්න ඒ වගේ මුදලක් අවසානට ඔයාට උපයන්න පුළුවන් මුළු ජීවිත කාලය දක්වා මේ විභාගයේ ගොඩ දැම්මොත් මරණකම් ඔයාට සතුටු වෙන්න පුළුවන් මම ඕ ලෙවල් පාස් කරා මෙන්න මේ කටුක තත්ත්වයක් ලෝකේ උද්ගත වෙලා තියෙද්දිත් කියලා ඔයාටම සතුටු වෙන්න පුළුවන් ඔයාට මරණකම්ම කියන්න පුළුවන් අපි ඉගෙන ගත්තේ පාසල් ගිහිල්ලා නෙමෙයි අපි තනියම ඉගෙන ගත්තේ අපිට කවුරුත් හිටියේ නැහැ අපි තනියම ඉගෙන ගත්තා කියලා ඔයාට මාරම සතුටක් ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඔන්ලයින් ක්ලාසස් තියෙනවා. මමත් කරනවානේ ඔන්ලයින් ක්ලාස්. සාමාන්‍ය පෙළ ගණිතය, සාමාන්‍ය පෙළ විද්‍යාව ඒවට ජොයින් වෙන්න. එතකොට හරිම තැනට මුදල් යොදවලා හරිම ප්‍රතිඵලය ගන්න හරිම පාර පෙන්නන කෙනෙක් යටතට ගිහිල්ලා සාමාන්‍ය පෙළ විභාගයට අදාළ ඔන්ලයින් ක්ලාසස් වලට සම්බන්ධ වෙන්න කියලා මම මේ වෙලාවේ මතක් කරනවා. මොකද මේ වෙනකොට ඔන්ලයින් ක්ලාසස්
නිකන් පඳුරකට පයින් ගැහුවොත් 1000ක් විතර විසිනවා වගේ තමයි ඔන්ලයින් ක්ලාස් කරනවා හොගාලා ඉතින් ඒක නිසා හරිම තැනට මුදල් යොදවලා කරන්න මම යටතට වෙන්න කියනවා නෙවෙයි මම ගාවත් පිරිසක් ඉන්නවා ඉතින් අපි වැඩ කරනවා අනුමාන ප්‍රශ්න සාකච්ඡා කරනවා ඉතින් ඒ වගේ අපි දිගටම වැඩ පිළිවෙලක් යනවා ඔයා තාමත් පරක්කු නැහැ එකතු වෙන්න පුළුවන් ඒක මම අමතර දෙයක් විදිහට කිව්වේ එතකොට ඔයා ඔන්ලයින් ක්ලාසස් වලට සම්බන්ධ වෙනවා නම් ඒ ගුරුවරයා කවුද ඒ ගුරුවරයා කලින් ක්ලාස් කරලා තියෙනවද යාට තියෙන අත්දැකීම් කොහොමද කියලා බලලා ජොයින් වෙන්න කියලා මතක් කරනවා මොකද ලස්ට් ලස්සන මූණක් තිබුණ පළියට ලස්සන පෝස්ට් එකක් තිබුණ පළියට ගොඩක් ලයික්ස් ගොඩක් වියුස් තිබුණ පළියට ඒ channel එකට ගිහිල්ලා හෝ ඒ ගුරුතුමාගෙන් ඉගෙන ගන්න යන්න එපා මොකද ඒ ගුරුතුමාට තියෙන දැනුම ඔයා ෆොටෝ එකේ තියෙන රූපෙම අනින්න බෑ ඉතින් ඒක නිසා හරියට ඉතිහාසය ගැන පොඩ්ඩක් හොයලා ඒ අදාළ ගුරුවරයෙක් එක්ක එකතු වෙලා වැඩ කරන්න මොකද ඔයා සල්ලි දෙන්නේ මේ අපහසු මොහොතක කාටවත් මුදල් අතේ ගැවසින් නැති මොහොතක තමයි ඔයා කාට හරි ගුරුවරයෙකුට සල්ලි දෙන්නේ යම් කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ ඒ ඔයා දෙන මුදලට වඩා මිලියන ගාණක් මුදලක් ඔයාට කවදා හරි ලැබෙයි කවදා හරි ලැබෙයි කියලා හිතන නිසා තමයි ඔයා යොදවන්නේ. ඉතින් ඒක නිසා හරිම තැනට යොදවන්න කියලා මම මේ වෙලාව විශේෂයෙන් මතක් කරනවා. මම ආයෙත් කියනවා රජයටවත් ඉස්කෝලේ ගුරුවරුන්ටවත් ඇඟිලි දික් කරන්න එපා විශේෂ කවර කරේ නැහැ මෙහෙමයි මෙහෙමයි කියලා. ඔයාගේ අතේ තමයි සහ ඔයා ඔයා වගේම ලංකාවේ ඉන්න හැම නංගි ළමයිලා කෙනෙක්ම පෙර පාසලේ ඉන්න ළමයි පවා මේ වෙනකොට මාර්ම ප්‍රශ්නෙක ඉන්නේ. ඉතින් ඒක නිසා මේ අවුරුද්දේ විභාගෙ ලියන හැමෝටම සමානාත්මතාවය කියන එක තියෙනවා. ඒකේ පොඩි පොඩි අඩු පහඩුකම් තියෙනවා රජයක් විදියට. ඉතින් අපිව කාටවත් ඇඟිල්ල දික් කරන්නේ නැහැ කියලා මම මුලින්ම කිව්වා. හැයි හැම දෙයකටම ඇඟිල්ල දික් කරගන්න ඕනේ තමන්ට. මොකද මම කලින් කිව්වා දැනුම ඔක්කොම තමන්ගේ ළඟට අවිලා තියෙන්නේ. ඒවා ලබා ගන්න එක තමයි ඔයාගේ අතේ තියෙන වගකීම වෙන්නේ. ඉතින් ඒක නිසා මුදල් වියදම් කරලා හරි කමක් නැහැ. සියලුම සිලබස් එක පුළුවන් ඉක්මනට කවර් කරගන්න කියලා මම මේ වෙලාවේ මතක් කරනවා. ඊළඟට මම ඔයාලට කියන්න තියෙන වැදගත්ම දේ තමයි ඒක අසුභවාදී පණිවිඩයක්. ඒ තමයි අපි හිතන තරම් මේ අවුරුද්දේ සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය සහ විද්‍යාව ලේසි වෙන්නේ නැහැ. ඒක මට දුකින් හරි කියන්න සිද්ධ වෙනවා. අපි ගොඩක් අය හිතන් ඉන්නවා මේ අවුරුද්දේ විභාගේ ගොඩක් ලේසි වෙයි කියලා. මම දන්න අනිත් විෂයන් කොහොම වෙයිද කියලා. විශේෂයෙන්ම ගණිතේ විද්‍යාව නම් අපි හිතන තරම් ඔයාලා හිතන තරම් ලංකාවේ ගොඩක් නංගි ළමයිලා හිතන තරම් නම් ලේසි වෙන්නේ නැහැ. ඉතින් ඒක හොතට මතක තියාගන්න. මේ අවුරුද්දේ ගොඩක් අය හිතන් ඉන්නවා 2019 18 पेपर गोडा क्लेसी एटत वडा लेसी पेपर रका मे अवृद्धि लबे केला इतिन एहम हितना वना एक वहाम क्रियात्मक वन परदि हितेन आय इवत कर गन्न मोकद मे अवृद्धि पेपर रका विशेषम गणितीय विद्याव ओय हितन तरम लेसी वेन्ने नह एक तमाय मट ओयाट कियन्न तियन अशुभवादी පණිවිඩය වෙන්නේ. හැබැයි ඒක පිටපස්සේ සුභවාදී ප්‍රතිඵලයක් හැම නැත්නම් සුභවාදී පණිවිඩයක් තියෙනවා. ඒ තමයි ප්‍රතිඵල එනකොට A B C S ෆේල් කරන ලකුණු මට්ටම් නම් පහළ වෙනවා. එතකොට පහළ මට්ටමකට යනවා. එතකොට සමහරලාට ෆේල් කරන ලකුණු මට්ටම ලකුණු 20ක් වෙන්න පුළුවන්. සමහරකට සමහර විට ලකුණු 18ක් වෙන්න පුළුවන්. ඉතින් ඒක හරියටම කියන්න බෑ. ඒක තියෙන විභාගෙ ලියලා ඉවරනාට පස්සේ ප්‍රතිඵල එනකොට. ඉතින් ඒක ඔයාලට සහනයක් වෙනවා කියලා මට විශ්වාසයි. මොකද සමහරලාට ඒක 75න් දෙන්නේ නැහැ. ඒක සමහරට 65ට වෙන්න පුළුවන්. B එක සමහරට 55ට වෙන්න පුළුවන්. මේ විදිහට ලකුණු 10 10 අඩු වෙන්න පුළුවන්. ඉතින් ඒක හැම වෙනවා කියලා කියන්නේ නැහැ. ඉතින් මේ වගේ දෙයක් වීමට හැකියාවක් තියෙනවා. හැබැයි පේපර් එක නම් ඔය හිතන තරම් ලේසි වෙන්නේ නැහැ ගණිතේ විද්‍යාව. ඉතින් ඒක නිසා ඔයාලට වැඩ කරන්න සිද්ධ වෙනවා ගණිතේ විද්‍යාවට විශේෂයෙන්ම. මොකද ගණිතය කියලා කියන්නේ අනිත් විෂයන් වලටත් පෝෂණය ලබා දෙන විෂයක්. ගණිතෙන් වගේ මොලේ හදනවා. මොලේ හැදුවොත් අනිත් ඔක්කොම විෂයන් ගොඩ යනවා කියලා ඔයා හොඳටම දන්නවා. ඉතින් ඒ නිසා ගණිතයට ඒකක් ගන්න මගෙත් එක්ක සම්බන්ධ වෙන්න මම ඔයාලට වීඩියෝස් 160ක් විතර YouTube නාලිකාව හරහා දාලා තියෙනවා. KV Roshan නාලිකාව හරහා subscribe කරලා එකතු කරන්න පුළුවන් නම් මේ වීඩියෝ එක share කරන්න අනිත් යාළුවන්ට බලන්න. Pass Me channel එක subscribe කරන්න සාමාන්‍ය පෙළ විද්‍යාව ගන්න. අද ඉඳලා introduce කරනවා මෙන්න මෙතන තියෙන ඔයාලට බලා ගන්න පුළුවන් අලුත්ම channel එක මොකද්ද? Teen Power. ඔයාලට පුළුවන් මේ Teen Power YouTube නාලිකාව subscribe කරන්න දැන්ම. මතක තියාගන්න ඒක තමයි ඔයා මේ වීඩියෝ එක බලලා අවසානටම මුලින්ම කරන වැඩේ. ඉතින් ඒක මතක් කරනවා මේ වෙලාවේදී. ඊට අමතරව මම කලින් ඔයාලට කිව්වා ඔයාටත් මේ අවුරුද්දේ ඔයත් එක්ක ලියන ලංකාවේ පළවෙනිය ගන්න ඉන්න නංගිට මල්ලිටත් තියෙන එකම කාලයක් එකම වෙලාවක්. ඒ අය කාලේ කලමනා කරා, ගේම් ප්ලේ කරේ නැහැ, ෆෝන් එකේ වෙනත් වැඩ මුකුත් කරේ නැහැ, හරියට පාඩම් කරා.
හරියට ටෙක්නික් පාවිච්චි කරලා තමයි යාලා පාඩම් කරේ. එතකොට පාඩම් කරනකොට වැඩිපුර වතුර බොනවා. ඒක මම ඔයාලට කලින් කියලා දීලා තියෙනවා. ඊළඟට ඔයාලා නිදා ගන්නකොට අපි දන්න ඔන්ලයින් ක්ලාසස් තමයි ගොඩක් වෙදින්නේ. එතකොට S2 ස්ක්‍රීන් එකක් දිහා බලන් ඉන්නකොට හරිම අමාරුයි. එතකොට S2 වතුර ටිකක් දාගන්න වෙයි, මූණ හොද ගන්න වෙයි. සමහර විට අනිවාර්යයෙන්ම දවසකට සැරයක් ඇඟ සෝදා ගන්න නාන්න පුළුවන් නම්, මොකද එතකොට ඔයාගේ මයින්ඩ් එක හොඳ තත්ත්වයට පත් වෙනවා. S2 ට හානියක් සිද්ධ කරගන්න නැතුව ඔන්ලයින් ක්ලාස් වලට සහභාගී වෙන්නේ ස්ක්‍රීන් දිහා බලන් ඉන්න කාලේ පුළුවන් තරම් අඩු කරන්න කියලා කියනවා නම් අමාරුයි. මොකද ගොඩක් වෙලාවට ඔන්ලයින් තමයි ගොඩක් වෙලාවට මේ ඔයාට ඉගෙන ගන්න තියෙන්නේ. ඉතින් ඒක නිසා පුළුවන් තරම් ඔයාගේ සෞඛ්‍ය ගැනත් හිතන්න මේ වෙලාවේදී. ඒවත් මේ වෙලාවේ මතක් කරන විශේෂයෙන්ම ඊට අමතරව ඇස්රේ දෙනවා නම් බාම් ගා ගන්න, ඊළඟට ඒ වගේ සෞඛ්‍ය මේ පැත්තෙන් ඔයාට කරන්න පුළුවන් දේවල් ඔයාගේ සෞඛ්‍ය වෙනුවෙන් ඔයා අනිවාර්යයෙන් කරන්න නිවැරදි වෙලාවට ආහාර ගන්න. ඊට අමතරව මේ වෙලාවේ කියනවා විශේෂයෙන්ම ගොඩක් නංගිලා මල්ලට තියෙන ප්‍රශ්නයක් තමයි සිලබස් තම ටික ටික කවර් වෙනවා, පාඩම් අහගන්නවා ගුරුවරුන්ගෙන්, පොත බලලා ඉගෙන ගන්නවා වගේ දේවල් කියනවා. හැබැයි යාලට පාස් පේපර්ස් කරන්න බෑ. එතකොට සමහර ප්‍රශ්න වලට උත්තර ගන්න බෑ වගේ දේවල් කියනවා. විශේෂයෙන්ම ඒකට මට දෙන්න තියෙන උත්තරේ තමයි පුළුවන් තරම් පාස් පේපර්ස් කරන්න. හැබැයි ආන්සර්ස් තියෙනවා නම් ආන්සර්ස් නැති පාස් පේපර්ස් කරන්න එපා. පාස් මී ඇප් වල තියෙනවා උත්තර. ඒ පාස් මී ඇප් ඩවුන්ලෝඩ් කරලා උත්තර ගන්න පුළුවන් ඕන පාස් පේපර්ස් වලට අදාළව. පරණ පාස් පේපර්ස් පවා තියෙනවා. ඊට අමතරව මොඩල් පේපර්ස් කරන්න, මොඩල් පේපර්ස් කරනකොට උත්තර තියෙන ඒවා විතරක් අරගෙන කරන්න. එතකොට ඔයාට ලියන උත්තරයි ඔයාගේ ළඟ තියෙන උත්තරයි චෙක් කරන්න පුළුවන්. එතකොට ඒ හරහත් ඔයාට ඉගෙන ගන්න පුළුවන්. සමහරලාට ගොඩක්ම ඵලදායි වෙන්නේ, ගොඩක්ම හොඳ ප්‍රතිඵල ගෙන දෙන්නේ ඔයා ලියලා උත්තර වලින් චෙක් කරලා බලන්න, ඒ උත්තර වලින් ඉගෙන ගන්න. ඒ විදිහට තමයි මේ අවුරුද්දේ ඔයාට මම නම් දැකින විදිහට ලේසිම ක්‍රමය විභාගකට සූදානම් වෙන නංගි කෙනෙක් මල්ලි කෙනෙක් විදිහට. ඉතින් අද වීඩියෝ එකෙන් ඔයා මොනා හරි දැක් ඉගෙන ගත්තා නම්, පොඩි හරි දැක් ඉගෙන ගත්තා නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක ෂෙයා කරයි කියලා විශ්වාස කරනවා. මම ආයෙත් කියනවා අලුත් YouTube නාලිකාව subscribe කරන්න Teen Power. එතකොට අපි ඔයාට කියලා දෙන්න කොහොමද මානසිකත්වයේ ලස්සනට තියාගෙන සාමාන්‍ය පෙළ විභාගෙනේ ඕනම උසස් පෙළ සහ කැම්පස් වගේ ඕන විභාගයේ ජයග්‍රහණය කරන්න හිත මනස නිවැරදිව හරි ලස්සනට තියාගන්න කියලා. ඉතින් උදාහරණයක් විදිහට කියනවා නම් ඔයාට ඒ YouTube නාලිකාවේ තියෙන එක වීඩියෝ එකක් බැලුවට පස්සේ ඔයාගේ මානසික මට්ටම එහෙම නැත්නම් මරම ලොකු ශක්තියක් දැනෙනවා. ඒ ශක්තිය සමහරවිට දවස් 2-3ක් හොඳට වැඩ කරන්න, මොරල් එකකින් ආසාවෙන් වැඩ කරන්න, හිතට ලොකු අභිමානයක් ශක්තියක් දෙන්න වීඩියෝස් තමයි අපි YouTube නාලිකාවට එකතු කරන්නේ Teen Power. එතකොට එක වීඩියෝයක් බලලා දවස් 3ක් ඔයාට හොඳට මොරල් එකකින් වැඩ කරන්න පුළුවන්. ඊට පස්සේ ආයෙත් චුට්ටක් අඩු වෙනකොට තව වීඩියෝ එකක් බලන්න. මෙන්න මේ විදිහට ඔයාගේ මානසිකත්වය ඔයාට බෑ කියලා හිතනකොට නෑ මට බෑනේ, මම හදන ගාන බැරි වෙනවනේ, මම මොකද කරන්නේ, මට එපා වෙලා තියෙන පාඩම් කරන්න දේවල් ගොඩයි, මොකද කරන්නේ. ওই වගේ දැනෙනකොටම Teen Power YouTube නාලිකාවට ඇවිල්ලා එක වීඩියෝ එකක් බලලා යන්න ඔයාට ආයි හොඳ තැනකින් පටන් ගන්න. ඔයාට බෑ කියන දේවල් ඔයාට කරන්න පුළුවන් තැනටපත් වෙනවා නොඅනුමානයි. ඉතින් ඒක නිසා අනිවාර්යෙන්ම මගෙත් එක්ක දිගටම ඉන්න පුළුවන් නම් මේ වීඩියෝ එක අනිත් අයට ෂෙයා කරන්න. ඔයාගේ සෝෂල් මීඩියා අනිවාර්යෙන්ම මම දන්නවා ඔයා දැන් ගොඩක WhatsApp group ඇති. අනිවාර්යෙන්ම ඔයා මේ වීඩියෝ එක ෂෙයා කරන්න. මොකද ගොඩක් අයට තිබුණ ප්‍රශ්න තමයි මේ අවුරුද්දේ විභාගේ කල් යනවද නැද්ද කියන එක. ඉතින් මගේ පණ වීඩියෝ තමයි මේ අවුරුද්දේ කල් ගියත් ඒක සිද්ධ වෙන්නේ ඔයාගේ හොඳට. මේ අවුරුද්දේ විභාගේ කල් නොගියත් ඒක සිද්ධ වෙන්නේත් ඔයාගේ හොඳට. ඉතින් ඒ නිසා දෙපැත්තෙම වාසි තියෙනවා. ජනවාරි විභාගෙ තිබ්බොත් ඔයාගේ ප්‍රතිඵලය අඩුයි කියලා ඔයා හිතනවා නම්, ඔයාගේ හිතට හිත ඔයාට කියනවා නම් බය වෙන්න එපා. ඔයා උපරිම වැඩ කරලා ලියන්න. එතකොට ප්‍රතිඵලය එන්නේ ගොඩක් හොඳ විදියට. ඒකට හේතුව තමයි බලන ලකුණු මට්ටම් අඩු වෙනවා. හැබැයි විභාගේ පහු වෙන්න පෙබරවාරි මාර්තු වගේ දක්වා පහු වෙනවා නම් එතකොට කලින් වගේ පේපර් එකක් තමයි ලැබෙන්නේ. එතකොට ලකුණු අඩු වෙන්නේ නැහැ. එතකොට සාමාන්‍ය පේපර් එකක් හම්බ වෙනවා. හැබැයි ඔයාලට පාඩම් කරන්න ලොකු කාලයක් තියෙනවා. ඉතින් ඒක නිසා ක්‍රම දෙකේම වාසි අවාසි තියෙනවා. ඉතින් ඒක නිසා අපි මොකක්ද හොඳ මොකක්ද නරක කියලා කියන්නේ නැහැ. ලංකාවේ ඉන්න නංගිලා මල්ලාට මම කියන වැදගත්ම දේ තමයි හොඳට වැඩ කරන්න, නිදි මරන්න, කට්ට කන්න, මුළු ජීවිතේම සතුටින් ඉන්න පුළුවන් හරිම තැනට මුදල් යොදවලා පාඩම් ඉගෙන ගන්න, නොමිලේ ඉගෙන ගන්න තියෙන හැම තැනකින්ම නොමිලේ ඉගෙනගෙන බැරිම වුණත් සල්ලි ගෙවලා ඔන්ලයින් ක්ලාස් වලට සම්බන්ධ වෙන්න, ඔන්ලයින් ක්ලාසස් වලට සම්බන්ධ වෙනකොට හරිම ගුරුවරයෙක්, හොඳට ප්‍රතිඵල පෙන්නපු ගුරුවරයෙක්, හොඳට අන්තර්ජාලය හරහා උගන්වන නිසා අන්තර්ජාලය පාවිච්චි කරන්න පුළුවන් ගුරුවරයෙක් ළඟට ගිහිල්ලා ඉගෙන ගන්න. එතකොට ඔයාට උගන්වන පැය දෙකමාර වුණත් ඒ සම්පූර්ණ පැය දෙකේම අනම්මනම් වල්පල් දොඩවල් දොඩවයි නැති ගුරුවරයෙක් ළඟට ගියොත් සම්පූර්ණ නොලෙජ් එක අරගෙන ඔයාට ඩේටාත් ඉතුරු කරගෙන මුදල් ඉතුරු කරගෙන සම්පූර්ණ දැනුමත් ලබා ගන්න පුළුවන්. ඉතින් ඒක තමයි අද වීඩියෝ එකේදී මට කියන්න ඕනකම තිබුණේ. ලංකාවේ ලංගිරාමල්ලා
දවසකට 1000කට වැඩිය මැසේජ් කරනවා මේ හා සම්බන්ධව. ඉතින් ඒක නිසා තමයි මම ඉක්මනට මේ විදියට එඩිට් කරන්නේ නැතුව වීඩියෝ එකක් මේ විදියටම දැම්මේ. රයිට් එච්චරයි මට අද වීඩියෝ එකේදී කියන්න ඕන. සියලු දිනාටම හොඳට වැඩ කරන්න, හොඳ මානසිකත්වයක් තියාගන්න, හොඳ මොරාල් එකක් තියාගෙන වැඩ කරන්න පුළුවන් කාල වකවානුවක් ඉදිරියේදී ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඔයාගේ ප්‍රතිඵලය පිටිපස්සේ මම අනිවාර්යයෙන්ම ඉන්නවා. ඔයාගේ මානසිකත්වය ඉහළ නංවන්න ඔයාට ලොකු ප්‍රතිඵලයක් ලබා දෙන්න මම අනිවාර්යයෙන්ම ඉන්නවා කියලා මතක තියාගන්න. ඔයාට ඕනම ප්‍රශ්නයක් දැනෙන වෙලාවක මාව සම්බන්ධ කරගන්න පුළුවන් මගේ WhatsApp නම්බර් එකකින්, එහෙම නැත්නම් YouTube එකේ කමෙන්ට් එකක් දාන්න පුළුවන් ඕනම වීඩියෝ එකකට. ඉතින් මේක මතක් කරගම මගේ නංගිලා මල්ලා හැමෝටම ඒ නමයකට යන්න පුළුවන් අභිමානයක් ශක්තියක් අනිවාර්යයෙන්ම දැන් මේ වීඩියෝ එක බලවට පස්සේ ලැබෙනවා කියලා මම දන්නවා. ඉතින් ඒක නිසා දැන්ම වැඩ කරන්න පටන් ගන්න. ඔයාගේ ප්‍රතිඵලය අනිවාර්යයෙන්ම ඔයා හිතනකොටම ඔයාගේ පේපර් එකේ ලියවෙනවා. එහෙම නැත්නම් ඔයාගේ රිසල්ට් ෂීට් එකේ ලියවෙනවා. ඉතින් ඒක නිසා ඔයා දැන් හිතුවත් ඒ නමයක් ඔයාට ලැබෙන රිසල්ට් ෂීට් එකේ ඒ නමයක් ලියවෙලා තියෙන්නේ. ඒක මකා ගන්නවද නැද්ද කියන එක තීරණය කරන්නේ හෙට ඉඳලා ඔයා වැඩ කරන විදිය අනුව. අද හිතුවටමදී ඒක ලියා ගන්න එක අද පැන්සලෙන් ලියයි එයා. ඔයා හිතනකොටම ඒක හෙට ඉඳලා ඉදිරියට විභාගේ ලියලා ඉවර වෙනකම්ම ඔයා එක දිගට වැඩ කරත් ඔයා ওই පැන්සලෙන් අද ලියාගත්ත ඒ නමය print වෙලා capital A නමයක් විදිහට ඔයාගේ රිසර්ච් ෂීට් එක ලැබෙනවා නුවණුමානයි. ඒක නිසා අද ඔයා හිතන්න මට ඒ නමයක් ගන්න පුළුවන් කියලා හිතුවොත් කවදාවත් බැරි වෙන්නේ නැහැ. ඒක නිසා නංගිලා මල්ලි හැමෝටම ජයග්‍රහී අනාගතයක් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.